That background, may I cordially invite a gentleman who's been in that entire journey, Mr. Bandula Ekodage, Vice President, Corporate Affairs, to welcome you all. The management team, I would like to welcome all my media friends first. See the huge gathering, the trust and the bond that we have with school sports, particularly Milo, Nestle, that you are showing today. You raise me up so I can stand on mountains. You raise me up to walk on stormy seas. I am strong. Teamwork, team spirit, leadership, emotional balance, how to win and lose the correct way, and also we play sports not just to win but also to learn the good values. That's what Milo has been promoting in this year. Because now children have the ability, if we give them a very international, very strong international outlook, along with Cristiano Ronaldo. So we know, because Barcelona is the most successful club in the recent past, for select six kids to give, of course, kids of 6 to 12 to probably go with their parent to Barcelona. And that means they will have access to... It will actually elevate the sport, the football. Is to nourish future leaders of Sri Lanka by nurturing the ambitions of kids through the participation in sports and team activities, encourage them to develop well-rounded personalities with team spirit, a winning attitude that will mold them into becoming productive and responsible citizens of tomorrow. It starts with a vision. කතාව දැන් හොඳින් පැහැදිලි. මේ ගමනේ ආරම්භය මේ ආකාරයට සනිටුහන් කිරීමේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාමට විශේෂයෙන් පාපන්දු ක්‍රීඩාවෙන් සුවිශේෂී දායකත්වයක් පාසල් මට්ටමින් ලබා දීමට ගන්න උත්සාහයක මුල් පියවරයි මේ. මම හිතන්නේ අපිත් එක්ක හැමදාම මමත් එක්ක අවුරුදු 40ක් මේ ශ්‍රේෂ්ඨී වැඩ කරපු පුජ්‍යල කැටේ සුනිල් අපේවතන අඳුනන්න පුළුවන්. ඉතින් අපි හිස නම ආචාර්ය ඌට පිරිනමනවා. ඔ කොතන ගිහිටියත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මම ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව මොකක්ද කියලා හැවුවොත් ලෝකේ ඕනම එකක් කියන්නේ පාපන්දු ක්‍රීඩාව. පාපන්දු තමයි ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව. මොකද අපි ලංකාවේ ඕනම කෙනෙක්ගෙන් හැවුවොත් ජනප්‍රිය ක්‍රීඩා මොකද්ද කියලා කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව කියලා. මේ ළමයි නියෝජනය කරන්නේ සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකා පරපුර 12,000 කියලා කිව්වනම් අපිට අවස්ථාවක් ලැබෙනවා
මයිතන්න සුනිල් ජයවර් මැතුම ප්‍රකාශ කරා ලෝකදීන් ජනක්‍රම ක්‍රීඩාවෙහිත් මයිතන්න අපි කියන සොක්ක කියලා නැත්තම් කියන්නේ පාපන්දු. පාපන්දු ක්‍රීඩාවෙන් ලංකාව පුබුදවන්න කාලේ නම මේ දරුවෝ 6 දෙනා මම විශ්වාස කරනවා දවසර 7ක් 8ක් යනකොට මම මේගොල්ලන්ගේ වසන අවුරුදු 17යි ඉල එළියට එනකොට 12යි මයිතන්න අවුරුදු 19 වෙනකොට මයිතන්න අපිට ඒ කියන්නේ ඉදිරි අවුරුදු 5 ඇතුළත මයිතන්න අපිට පුළුවන් වෙනවා ශ්‍රී ලංකාව නැවතත් පුනර්ජීවිත කරගන්න අර මතන් කර පාලල යුගයට ගිහිල්ලා අපිට අඩු ගානේ දකුණු ආසියා තරඟවලියත් විශිෂ්ටලස කැපි වෙනත් විවාගේ මයිතන්නේ ඉදිරි තරඟවල අඩු ගානේ නියෝජනය කිරීම ආසියා තරඟින් ඉතින් ඒ සඳහා කැප වෙන අමාත්‍යන් සූදාන නිරන්තරම ඒ වගේම නෙස්ලේ සමාගමේ සහයත් ඒ වගේම සිළු මාධ්‍යයේ සහයත් නිරන්තර අධ්‍යාපන අමාත්‍යන්ගේ අපේක්ෂා කරනවා මොකද අපිට අවදි කරන්න තියෙන්නේ දරුවෝ නෙමෙයි අපිට අවදි කරන්න තියෙන කණ්ඩායම දෙකක් තියෙනවා අපේ ගුරුවරු පළවෙනි කණ්ඩායම දෙක තමයි අපිට අවදි කරන්න පරිබාහිරව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානියා රාජ්‍ය මාෂේ අද මේ අවස්ථාවේ තමුන්නාන්සේලා විසින් දීපු ඒ අදහසට අපේ ගෞරවනීය ප්‍රණාමය අපි ආඩම්බර වෙනවා සතුටු වෙනවා තමුන්නාන්සේගේ මෙහි මේ යටතේ අපේ මේ ක්‍රියාදාමයේ ඉදිරියට යෑමට දෙන සහයෝගය පිළිබඳව ඉන්ද මේ වචනයක් මා මේ අපේ එජෙන්ඩ එකේ නැති වුණා මම නෝන් මාතට කියලා මෙතෙන්ට පෑන්නේ ඔබතුමාට බොහොම ස්තුතියි කියලා කියන්න බොහොම ස්තුතියි සජීව වික්‍රමසිංහ මහත්මයාණනි දමිත කොළතොම මහත්මයාණනි එවැගේම මොහමඩ් අලි මාතා ඇතුළු සියලුම ශ්‍රී ලංකා සමාජයේ නිලධාරී මහත්මයාණනි